ආදරෙන් පිළිගන්නවා අද දවසේදී හවස 3 වෙද්දී ලෙෂර් ටයිම් අපිව නරඹන ඔබ සියලු දෙනාම. ඉතින් අද දවසේ ලෙෂර් ටයිම් වැඩසටහන ටිකක් විශේෂ වෙයයි මම විශ්වාස කරනවා. ඒ මොකද සාමාන්‍යයෙන් නම් අපි අපේ වැඩසටහනට ආරාධනා කරන්නේ විවිධ ශාස්ත්‍රීය නියෝජනය කරන කලාකරුවන් කලාකාරියන් කිහිප දෙනෙක්ට. නමුත් අද දවසේදී අපි ආරාධනා කරේ සංගීත ශාස්ත්‍රයේ බොහෝ අත්දැකීම් තියෙන බොහෝ අසුපිරු තැන් තියෙන අපේ රටේ ඉන්න අපිට බොහොම වටිනා කලාකරුවන් කලාකාරිනියන් පස් දෙනෙක්ට. ඉතින් ඔවුන් සමගින් පුරා හෝරාවක් ඔබත් සමගින් ගත කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි ඔවුන්ව බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නට තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් මුලින්ම අපි වැඩසටහනට බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙන්නේ නේත්‍රා ටීවී නාලිකා ප්‍රධානී වගේම ප්‍රවීණ ගීපද රචක නිලාල් එන් කාසිම් මහත්මයා. අයිබන් කියලා බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න. ඒ වගේම තමයි මේ ළඟට මම බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක නවරත්න ගමගේ මහත්මයව. අයිබන් ඔබට. ඒ වගේම තමයි බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්න සූදානම් වෙන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක වගේම ප්‍රවීණ ගායන ශිල්පී සමන්ත පෙරේර මහත්මයව. අයිබන් ඔබට. අයිබන්. ඒ වගේම තමයි අපි ගොඩක් ආදරය කරන දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පිනි චම්පා කල්හාරි මහත්මිය. අයිබන් ඔබට. ඒ වගේම තමයි අපි වැඩසටහනට බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙන්නේ ජනප්‍රිය ගායන ශිල්පිනි සෙවන්දි රන්තුංගේ. අයිබන් ඔබට. ඉතින් දවසේදී මම කියවන වැඩසටහන ගොඩක් විශේෂයි කියලා මම හිතන්නේ. මේ විශේෂත්වයට හේතුව මේ වැඩසටහනට බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහන එළිය කරන්න ඇවිල්ලා ඉන්න ආරාධිත ශිල්පීන් නිසා වෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාගේම පැමිණීම අපේ වැඩසටහනට ලොකු ආලෝකයක් වගේම ඉමහත් ගෞරවයක්. ඉතින් මුලින්ම මම කතාව පටන් ගන්න කැමතියි අපේ ආදරණීය ගීපද රචක නිලාල් එන් කාසිම් මහත්මයාගේ. ඉතින් මේ දවස්වල විශේෂ කටයුත්තක් වෙනවා කියලා අපි දන්නවා. හැබැයි ඒ දේ කතා කරන්න මත්තෙන් මම කැමති 1990 දශකයට යන්න. ඒ ආරම්භය ඉතා ප්‍රබල ආරම්භයක් නිසා වෙන්න මේ දවසේ මේ වෙන විටත් වසර ගණනාවක් ඔබ නොසැලී බොහෝ සාර්ථක ගමනක් ඇවිල්ලා ඉන්න. අපි පොඩ්ඩක් ආරම්භය ගැන කතා බහ කරමු. ඔව් ඇත්තරම ඔබ 90 දශකය ගැන කතා කරා මේ ඇත්තරම අපි කීප දෙනෙකුටම වැදගත් දශකයක්. 90 දශකයේ ආරම්භයේ තමයි ඇත්තරම දැන් මම සමන්ත මහතම නවා අපි ඔක්කොම නිර්මාණ ශිල්පීන් විදියට ශාස්ත්‍රය තුළ ප්‍රමාණිකව ඉදිරියට එන්නේ. අනේ ඒ වෙනකොට චම්පා බොහොම දක්ෂ ළමා ගායන ශිල්පිනියකගේ ඉස්සරහට ආවිලා කිසියම් තැනක තහවුරු වෙලා ඉන්නවා. අපි සේවන්දිගේ දෙමව්පියොත් එක්ක ගනුදෙනු කරන එහෙම තත්ත්වයක් තුළ ඇත්තරම ඒ වෙනකොට මේ සංගීත ශාස්ත්‍රයේ කිසියම් විදියක අපි දැන් අද ඉඳලා ආපහු හැරලා බලද්දී ගුණාත්මක වශයෙන් කිසියම් ඉහළ තැනක් තිබ්බ කියලා අපිට කියන්න පුළුවන්. තාක්ෂණික වශයෙන් අදට වඩා පසුබෑමක් තිබ්බට ගුණාත්මක වශයෙන් යම්කිසි ඉහළ තැනක තිබුණා. දැන් ඒ කාලය තුළ අපිට නිර්මාණ ශාස්ත්‍රයට පිවිසෙද්දී යහපත් ප්‍රවීණයන් පිරිසකගේ අසුර ලබන්න හැකියාව ලැබුණා. ඒ පදනමත් එක්ක තමයි අපි නිර්මාණශීලීන් විදියට කිසියම් විදියක අපේ ගමන් මගට අත්තිවාරමක් දාගන්නේ. මම හිතන්නේ මෙතන ඉන්න සමන්ත එක්ක කතා කරත් මරත් සමගේ කතා කරත් ඔවුන් සාක්ෂි දරාවි. කල්හරට වෙනම පසුබිමක් තියෙනවා. මේ හැමෝම සාක්ෂි දරාවි. එහෙම පසුබිමක් එක තමයි ගොඩ නැගෙන්නේ. ඉතින් පෙරපරපුරෙන් අපි කියන රිලේ මැච් එකක් කියලා කියමුකෝ. ඒ පෙරපරපුරෙන් හරියට බැටින් එක අපිට ලැබුණ කියලා අපි විශ්වාස කරනවා. ඒ ගත්තු ගැම්ම බොහොම අලුත් නිර්මාණ සාර්ථක නිර්මාණ බිහි කරමින් ඉන්නවා. ඉතින් නවරත්න ගමගේ මහත්මයා ඉස්සරට යොමු වෙන්න කැමති. මම අහලා තියෙනවා ඔබතුමා නොයෙකුත් වැඩසටහන්වලදී කියලා තියෙනවා විශ්වවිද්‍යාල අධ්‍යක්ෂීම් නොලැබුණාට විශ්වවිද්‍යාලයකට මුල් අවස්ථාවේදී යෑමට නොහැකි වුණාට ඔබ මේ සංගීතය කියන දේ බොහොම මේ පරම්පරාවෙන් ඒ වගේම වටපිටාවෙන් ඉගෙන ගත්තා කියලා. අපි පොඩ්ඩක් දුරට ඒක නාට්‍ය කලාවත් එක තමයි මුලින්ම මේ සංගීත කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ විශේෂ වේදිකා නාට්‍ය. ඒ ලැබීම මම හිතන්නේ අර ඉස්සලක වගේ විශ්වවිද්‍යාලයක පරිසරයක තියෙන වගේ ගොඩක් දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. මොකද මහාචාර්ය දිවිසර චන්ද්‍රයන්, සෝමනාථ සුබසිංහ, ජයලත් මනෝරත්න මේ අසුර ඔවුන් ඒ ශාස්ත්‍රයේ ඉහළම හිටිය අය. ඉතින් ඒ අධ්‍යක්ෂීම් එක්ක නාට්‍ය කලාවේ තියෙන ඒ අධ්‍යයනය තමයි මම හිතන වර්තමානයේ අපිට මේ චිත්‍රපටි ටෙලි නාට්‍ය සහ වර්තමාන පරම්පරාවත් එක්ක වැඩ කිරීමේ භාග්‍යශා ධෛර්යය ලැබුණේ. ඉතින් ඒක අර කිව්වාගේම විශ්වවිද්‍යාලවල බාහිර වැඩ කළා තියෙනවා. මේ අධ්‍යක්ෂීම් සමහර අවස්ථාවලදී විශ්වවිද්‍යාලවල ඉන්න මේවා උගන්වන්න කියලා තියෙනවා. එතකොට අපේ ජීවිතෙන් ලැබපු
නිර්මාණත් මොකක් අද්දැකීම් මේ ළමයිට උගන්වලා තියෙනවා. ඉතින් අර නිලාර කිව් වගේ අනිවේ ඒ දශකයේ තමයි මම දැන් මමත් සමන්ත නිලා මේ කිව් වගේ මේ ඊට වඩා ඉහළම තැනක හිටියේ. මේ ඒතර කලින් අපිට ප්‍රවීණයි. ඔව් ප්‍රවීණයි. සෙවෙන්දිගේ තාත්තා මතක් කරන්න ඕනේ. විශාලම නේද සමන්ත. මුළුමනින්ම දීලා අපේ සංගීත මුල් කෘතිවල ඒ අපිට ලබා දුන්නා. ඉතින් එහෙම මේ පරිසරික තමයි අතරම අද වර්තමානයේ මේ වැඩ කිරීමේ භාග්‍ය ලැබුණා. හොඳයි. අපි දැන් ලෙෂර් ටයිම් වැඩසටහනේ පළවෙනි ගීතය සමන්ත පෙරේරා මහත්මයාගේ හඬින් අහන්න තමයි සූදානම් වෙන්නේ. නමුත් ඊට කලින් මේ ගීතයත් ගොඩක් විශේෂයිනේ. අපි දැන් අහන්න සූදානම් වෙන්නේ සිතමණමාලකම් කියන ගීතය. මේ ගීතේ ඉතාම ජනප්‍රිය ගීතය. මෙහි සංගීත අධ්‍යක්ෂණය ඔබ අතින්, පද රචනය ඔබ අතින්. අපි ගීතය ගැන කෙටි හැඳින්වීමක් කරලා ගීතයට යමු. ඇත්තටම මේ ගීතය 1997 වසර ගණන් මේ ගීතය නිර්මාණය වෙන්නේ. ඇත්තට මේ ගීතය නිර්මාණය කරේ මට ගායනා කරන්න නෙමෙයි. නිරන්තර මතක ඇති. මේක ඇත්තටම අපි නිර්මාණය කරේ කරුණා දිගුලවනි මහත්මයාට. කොහොම හරි මේ එතුමාට මොක් කරේ පොඩි අකරදැම්බයක් කළා. එතුමාට දා එන්න බැරි වුණා. පටිගත කරන දවසේ හඬ කවන්නට එන්න බැරි වුණා. ඊට පස්සේ අවසානයේ මේ මොක් කරේ වැඩසටහනකට මට මතක නැහැ මොකද්ද කියලා. මේ කලබලයට අවසානයේ මේ ගීතේ මම යෝජනා කරා මටම කියන්න කියලා. සමන්ත මගෙන් ඇහුවා මේ දැන් දිගුලවනි එන්නේ මොකද කරන්නේ නිරාර්ථක. हित मन माल कम कराए सितविली सीतलिन गहे हित मन माल कम कराए सितविली सीतलिन गहे अंदुरे नुहर सरी सराए घी किरिली උනුසුම් පියාපතක අඩුව මත දෙනි උනුසුම් පියාපතක අඩුව මත දෙනි ಸುಮ್ಮ
प्रकाश करोल मॉडल पोटा अतीत गिमा गीत गायना රූපහණි ආයතනය තමයි මම ඇත්තටම මේ මේක මහගෙදර කිව්වත් හරි මට නේද අපි හැමෝගෙම වගේ මහගෙදර මෙතන තමයි. ඉතින් මට එක තැනකට එන්න හිතනා මේ කතාවට අමතරව මේ අයියා කියපු තැනකට අයියා අර කිව්ව බැටන් එක 90 දශකයේ අරගෙන දිව්ව හැමෝම ඊට පස්සේ දැන් ඇත්තටම ටිකක් අර දැන් අර වෙලා තියෙන මම හිතන්නේ බැටන් එක දෙන කමක් නැහැනේ නිදහසත් බැටන් ගන්න සීසී එකට දුවනවා සීසී එකට දැන් මොකද හේතුව අර නිදහස්කම තියෙනවා අපිට මම හිතන්නේ මේ නිවැරදි ට්‍රැක් එකේ දුවන්නේ නැහැ දැන් ඇයි අයියේ දැන් අත්‍තරම සමාජ මාධ්‍ය හරහා අපිට ඕන කරපු නිදහස ඕනම ප්‍රකාශයක් නිර්මාණශීලීව ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙන නිසා අර බැටන් එකක් හරි කෙනකින් ගන්නෙ නැහැ ලැබෙන්නේ නැති වුණාම අර කියන්නේ කිව යුතුයපත් යන වචන ඇද දැනෙන එක නන්නත්තර වෙනවා වගේ වෙනව නේද පොඩ්ඩක් නිර්මාණශීලීත්වය තුළ අපි ඉතින් ඒ කියන්නේ අපේ සීමාවල් අපි දැන්නේ කියලා ඉස්සර තිබුණු වාරණ යෝග වගේ නැති වෙනකොට අපි අර සීමාවන් බිඳගෙන ගිහිල්ලා ඒක නිදහස අපි නිර්මාණකරණයටත් කලාකාරයෝ හැටියට අපිටත් කාටත් ඒක බලපාලා තියෙනවා මං හිතන්නේ සමා වෙන්න ඕනේ මගේ අහපු ප්‍රශ්නෙන් එහාට මං ගියාට නෑ නෑ හරි වටිනා කරුණක් ඔබ මං හිතන්නේ කතා බහ කරේ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ මං හිතන්නේ ඒක සත්‍ය කරුණක් එතන මං හිතන්නේ අපි කවුරුත් ඒ කියන්නේ නිර්මාණශීලීත්වය සහ අපි ගායන තුලින් අපි දෙන නිර්මාණය අපි ඉදිරිපත් බිහි කරන දේ එතන අපි ගොඩක් කලකිරීමකට පත් වෙලා තියෙන මොකද අපි 90 80 දශකවල හිටියේ ඒ මානසිකත්වෙත් එක්ක ඒ අර සාම්ප්‍රදායික පැවතුම් එක්ක ඉදිරියට ආපු අපි නිකන් පසුබෑමකට ලක් වෙනවා නුමුතර හිතේ ධෛර්ය සහ අපේ ඉන්න ප්‍රේක්ෂකයෝ ආදරය කරන රසිකයෝ ගිය ලැබෙන ආදරයත් එක්ක අපි නිහඬ විය යුතු නෑ යමක් කළ යුතුයි කියන තැන ඉන්නවා සහ කවදාවත් කරපු නිර්මාණ නිහඬ වෙන්නේ නෑ කරපු නිර්මාණ හැමදාම පවතින මම හිතන්නේ මගේ ජීවිතේ ළඟ ඉන්න නිසා කියලා නෙවෙයි මම ගීත ගොඩාක් ගායනා කරලා තියෙනවා චිත්‍රපට පසුබිම් ගායන මම හිතන්නේ චිත්‍රපට 70කට ප්‍රමාණයක ගායනා කළා නමුත් අර මං අවාසනාවන්තම යුගයකට පහු වෙන්නේ මොකද අහුසු වෙන්නේ විජයංකගේ අභාවය නිසා චිත්‍රපට ගොඩාක් මේ එලියට ආවේ නෑ එතකොට තිබුණු රටේ දේශපාලනික වාතාවරණ වගේ දේවල් වලින් අන්තිමට මට ඉතුරු වුණේ මං ගැන කවුරුත් වගේ දන්නේ නිලාරයි ඇලියපු ජීවිතේ දාවි කියන ගීතේ නිසා අපි ඒ ගීතේ තමයි අද දවසේ දෙවෙනි ගීතේ විදිහට තෝරගෙන තියෙන ඊට කලින් සෙවණියකත් එක්ක කතා බහ කරන්න සූදානම් වෙන්නේ නිහඬව හිටියා ගොඩක් වෙලාවල් ඉතින් දැන් චම්ප මහත්මිය සඳහන් කරා මේ අලුත් පරපුරේ තියෙන ඒ දුර්වලතා ඔබ අලුත් පරපුර නියෝජනය කරන කෙනෙක් විදිහට අපි පොඩ්ඩක් කතා බහ කරමු ඇත්තටම මම හිතන්නේ මටත් තියෙන අර මගේ දෙමව්පියන්ගෙන් ඒ ආපු ඒ රසඥතාව මටත් ඒ විදිහටම තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මටත් ආරාධනා ලැබෙනවා මේ දැන් කාලේ විදිහට මේ යන රැල්ලට සමහරලාට ගීත නිර්මාණ මට ගොඩක් ලැබෙනවා ගායනා කරන්න ලැබෙනවා. හැබැයි මම හිතන්නේ මං නිහඬ වෙලා ඇත්තේ එහෙම දැනෙනවා ඇත්තේ මොකද මං මේ දේවල් බාර ගන්න එකක් මම මගේ හඬ හඬට ගැළපෙන සහ මට රැක ගන්න ලොකු පරම්පරාවක් ලොකු නමක් තියෙන නමක් තියෙන හොඳයි දැන් අපි සූදානම් වෙන්නේ ඒ වටිනා ගීතය ජීවිතේට අරුණදාවේ ගීතය අහන ඊට මත්තෙන් අපි ඒ ගීතය ගැන පොඩක් කතා බහ කරමු පද රචකයා ළඟින් සිටින නිසා ළඟම ඉන්නවා හැබැයි මම හරි වාසනාවන්තයි මනිලාරයියක එක ගීතයක් මට ගායනා කරන්න හම්බුනේ නමුත් හිත කියන තව ගීතයක් අපි කළ යුතුයි කියන එක අදින් පස්සේ යන නිර්මාණය වෙයි නිර්මාණ කියන එක අපි කරලා කොහෙටද අපි ඒක මේ ඉදිරිපත් කරන්න කියන එක ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් බඩට පත් වෙලා මොකද
ව්‍යාප්ත වෙලා වැඩි ජනමාධ්‍ය දැන් ගොඩක් ජනප්‍රිය නිසා නේද ඉතින් අපිට මහන්සි වෙනවට වඩා මම හිතනවා දැන් ටිකක් විවේක ගත යුතු කාර්යය මගේ ජීවිතේ නම් ඇවිත් තිනා කියලා ගායන වෘත්තියත් එක්ක අර මේ විදිහට ලැබෙන වැඩසටහන් කරගෙන ඉන්නා මිසක් නව නිර්මාණකරණයට යෙදෙනවා ටිකක් අඩුයි මම හැබැයි මම නිරාරය තමයි ජීවිතේට අරන් උදාවේ ගීතේ අපි ගායනා කරේ මෙහි රූපගත කිරීමක් එක්ක කරපු එකක් ඒක විශේෂ සඳහන් කරන්න ඕනේ මේ අපි රවීන්ද්‍ර මුණසිංහ සිහිපත් කරන්නට ඕනේ ඔහු නිෂ්පාදනය කරපු නඳුන් වෙන වැඩසටහන තමයි මේ ගීතය ජනගත වෙන්නේ ඉතින් ඒ ගීතේ තියෙන විවිධ කියන සංගීත නිර්මාණය කළ ජගත් ජයවර්ධන ගායනය සංගීතය සහ රූප රචනය මේ සියලු දේවල් එකතු වෙලා මිනිස්සු මේ ගීතේ බොහොම ආදරෙන් වැළඳගත්තා අදටත් ඒ ගීතේ එක වගේම ජනප්‍රියයි අපවත් වෙනම ලෝකෙකට අරගෙන ගියා ඒ අපූර්ව ගායනාව. ඉතින් මම දැන් නිලාල් මහත්මයාවයි නවරත්න ගමගේ මහත්මයාවයි අරගෙන යනවා 2003 වසරට. ඒ මොකද ජාතික රූපවාහිනියේ අතිශය ජනප්‍රිය වෙච්ච සෙනුරි ටෙලිනාට්‍යයේ තේමා ගීතය. අදටත් මම හිතන්නේ දැන් වසර 20ක්. නමුත් අදටත් අපි අහන්න කැමති ගීතයක්. රුකාන්ත චන්ද්‍රලේඛයි සුසංයෝගය අතිශය ප්‍රවීණ ගායන ශිල්පීන් දෙදෙනාගේ ඒ සුසංයෝගයත් ඔබ දෙදෙනාගේ සුසංයෝගයත් සමගින් වසර 20ක් බොහොම සාර්ථක නිර්මාණයක් බිහි වෙලා තියෙනවා. අපි ටිකක් ඒ ගැන කතා බහ කරමු මේ ජාතික රූපවාහිනිය නිසා වෙන්නේ. ඔව් අතරම මේ
ගාමි රත්නසිරි ඔහු රූපණ නාට්‍යංශයකට වැඩ කළේ ඔහු එඩ්වඩ් මල්වාරච්චිගේ සෙනුරි නවකතාව ඇසුරෙන් තමයි මේ ටෙලි නාට්‍ය නිර්මාණය කළේ එවකට රූපහානි සභාපතිරැ හිටිය මහාචාර්ය දම්බික් ගංගරත් දිසානායක සහ ලක්ෂ්ම අතුල් පිරිසක් ඔවුන්ට ඕන වුමනාවන ටිකක් අලුත් වැඩක් කරන්න ඉතින් ඒ ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂවරයා ඉදිරි නවරත්න ගමගේ තෝරගත්තා තෝරා අරගෙන මට මේක තේමාගීත ලියන්න කිව්වා පස්සේ මම ඒක ලියලා නවරත්න දුන්නා ඊට පස්සේ ඔහුට හැඟිච්ච දේ අපි ඔහුගෙන් අහමු ඊපස්සේ මේ ගීතය මගේ ජීවිතයේ එක්තරාදී විශේෂත්වයක් මොකද මේ රූකාන්ත සහ චන්ද්‍රලේඛා කියන්නේ අපි පාසල් යන කාලේ ඉඳලම බොහොම ආදරය කරපු කටහඬවල් දෙකක්. ඇත්තටම අදටත් ඔවුන්ගේ සමහර ගායන ඇහෙද්දී ඒක දිව්‍ය ලෝකෙකින් එන හඬක්ද කියලා ඇහෙන තරමට ඒ ගායනයේ තියෙන මధుරතාව හරිම විශිෂ්ටයි. ඉතින් ඒ අයගේ කටහඬකින් මම ලියපු පදවලක් ඇහෙන එක මට විශාල ආත්ම අභිමානයක් ආත්ම තෘප්තියක්. ඉතින් ඒ ගීතය තුල ඒ ටෙලි නාට්‍ය අරුත සංක්ෂිප්ත වුණා මට මතකයි මේ ගීතය ජනගත වුණාන් පස්සේ නවකතාවේ නිර්මාතෘ එඩ්වඩ් මල්වාරච්චි මට කිව්වා නිලාර ඔයා මේක හරි විස්ම කර්ම වැඩක් කරලා තියෙනවා මම පිටු 3400කින් ලියපු ඒ සමස්ත අරුතම ඔයා පේලි 10කට 12කට කැටි කරලා තියෙනවා ඒ වැඩේ මට කරන්න බෑ මේක තමයි මාධ්‍යක වෙනස කියන නවකතාව කියන මාධ්‍ය සහ ගීතය කියන මාධ්‍ය වෙනස කියලා ඔහුගෙන් හොඳ චරිත සාහිත්‍යයක් ලැබුණා ඉතින් කොහමරි අර මට ඇත්තරම මේ ඒ ගීතේ මම ලියලා දුන්නාන් පස්සේ මට පස්සෙනවා කිව්වා මට මේකට වෙන කිසිම කෙනෙක්ගේ හඬ ඔලුවට ආවේ නැහැ රූකාන්තම තමයි කියන්න ඕන කියලා මම හිතන්නේ ඒ වෙලාවේ ප්‍රායෝගික හැකියාව තිබ්බෙත් නැහැ තිබුණේ නැහැ ඒ කියන්නේ ඒක ගාම්නි අයිලා ගෙදට මම සින්දු දුන්නාන් පස්සේ මේ සින්දු බැලුව හැටියම ගීත මේ සීතල සිතුවිලි උසුමට සුවපත් කළ ලැබෙන දෙයක් නේද ඒක නිරාල මේ වෙලාව තුනන් පස්සේ මම ටිකක් ගාම්නි කිව්වා මේ මේකප් කියනවා රූකාන්ත ඔය කෙනෙක් කියන්න ඕනේ නැතුව හරියන්නේ නැහැ කියලා මගේ වෙලේම අර මේ පිච් එක අල්ලලා සීතල සිතුවිලි ඔහොම කියලා නෝ අනු හදලා ගාවනින් පොඩ බය වුණා දැන් මේ කොහොමද රූකාන්තට කියන්න මම කිව්වා මේක රූකාන්තයි චන්ද්‍රලේඛයි කියන්න ඕනේ කියලා ඊට පස්සේ ගීතය කළා ගාම්නි කිව්වා මම පොඩක් උත්සාහ ගන්නම් කියලා නමුත් දැන් රූපහිනී අපි දන්න නිෂ්පාදන තත්ත්වයක් තියෙනවා ඉතින් ඒකත් එක්ක කතා කරලා ඉන්නකොට ගීතය මම කිව්වා ගාවනි මම මේක පටිගත කරනවා මේ ආපු मेलडी का मट पड़ा अमदर करे पटिगत करा मैं गई सिंगल पास नीला मंको मेहम की मे भी दिखे अन्नो ये कदम आप विधि दीन के गाँव के कमेना इट पास इन मेक मरी चित्रपट रंग टेलनाट सारी टेलनाट रंग प्रधान चंद्री गामी गेल मेक डीला अंत मेम सिंधु कदला मेक रूकांत आरंज रूकांत चंद आरंज मेक हाल रूकांत मे मे रचक हटे मामा संगीत गायन शिल्पी हटे ओन मे किसी में मुदला तरह रूपाणी निर्माण करेंगे මේ ඉතින් එහෙම උසහ ගතිය තමයි. සහේ නාට්‍ය පටන් ගන්න කලින් මේ මියුසික් එක ඇහෙද්දි 아무තු හැඟීමක් එනවා මං හිතන්නේ. අතරම මේ අධ්‍යක්ෂවරයා පවා කිව්වා දැන් ටෙලි නාට්‍යයට වඩා ගීත ජනප්‍රිය නාට්‍ය. එහෙම විශේෂිත අවස්ථාවක් තියෙනවා. හොඳයි. දැන් නවරත්න මහත්මයාත් සමගින් අපි සංගීතය ගැන කතා බහ කරේ. නමුත් අපිට ආරංචියක් තියෙනවා ඔබ ගායන ශිල්පියෙක් විදිහට ශේෂ්ත්‍රයට අවිලා බොහෝ වෙලාවට සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමයි ස්ථාවර වුණේ කියලා. දවසේදීත් අපි ඔබේ ගායන රස විඳින්නට සූදානම් වෙන්නේ ඔබේ හඬ අවදි කරන්න සූදානම් වෙන්නේ මං හිතන්නේ මේක ලොකු අවස්ථාවක් විශේෂ අවස්ථාවක් වෙයි කියලා මේ ඉතින් අපි සංගීත ඉගෙන ගන්න බීවික්ටර් පෙරස ළඟට තමයි ගියේ හැපැති ඉන්න තව ගෝඩේ දෙන්න එක පන්ති ඉගෙන ගත්තා සම්බන්ධ වෙලා ඔව් දෙන්න එක පන්ති ඉගෙන ගත්තා ඉතින් ලොකු අතීතයක් තියෙනවා අපි දෙන්නට සර්ගේ අර अध्यापन इगनवीम तम बलपैवे संगीत निर्माण इगन रागदारी संगीत दिन मूड़ी धनम लाभागत पास मुल्ली इसल गोगे नाट्य गायना गुवन दिल्ली सिंधु अला गायने हरी आशा तीन पास अरे निर्माण करा पटंग पास मट इतना विन कटहनी गायना करोटे इक मेहमल लभागन इक लुक सतुरा तीन निषादमाई ये गायन नौकर समान वस्तावल
නිර්මාණ අවශ්‍ය වුණත් ගායනා කරන ලබු ප්‍රධාන තැන දුන්නේ ඊට පස්සේ සංගීත නිර්මාණ කටයුතු. හොඳයි. අපි තව සුළු මොහොතකින් ඔබේ හඬ අවදි කරන්න සූදානම්. දැන් අපි සූදානම් වෙන්නේ තවත් විශේෂ ගීතයක් රසවින්දින්නට ඇතවන්නේ කියන ගීතයේ රසවින්දින්නට ඒතින් මේක ඩුවට් එකක්. මේ ගීතයත් ගොඩක් විශේෂයි. මොකද මේ ගීතේ නිරංජලා සරෝජනී මහත්මිය වගේම අබේවර්ධන බාලසූරි මහත්මිය ගායනා කරාට මේ ගීතේ පද රචනය ඔබ අතින් සිදු වුණේ. ඒ වගේම තමයි සංගීත අධ්‍යක්ෂණය සිදු වුණේ සමන්ත පෙරේර මහත්මිය අතින්. බලන්න අද දවසේ කොයි තරම් වටින දවසක්ද කියලා. අපි ගීතේ ගැන පුංචි කතාවක් කරලා ගීතේට ඔය අතරම මං හිතන්නේ මේ අබේයත් නිරංජලාකත් විශේෂයෙන්ම අබේයයි නේද අපිට අපිට කතා කරලා මං හිතන්නේ නිලා අපි දෙන්නගේ සුසංගෝගේ මං හිතන්නේ ගීත 10ක් විතර අපි හැදුවා නේද ඔව් ඒ කියන්නේ විශේෂ ඉල්ලීමක් කර අපි දෙන්නට වුන් දෙදෙනා වුණින් ගීත කීපයක් හදලා දෙන්න එක ඉතින් සැරෙන් සැරේ මං හිතනවා එක මාසයක හදනවා ආයේ මාස දෙකක් අතර ගිහිල්ලා ආයේ ගීතව හදනවා ඒ වගේ ගීත ගොන්නක් අපි හැදුවා ඉතින් ඒකේ තියුච්ච එක ගීතයක් තමයි මේ ඈතවන්නේ කියන ගීතය ඇත්තටම අබේයට අවශ්‍යතාවය වුණා මේ යක්බරේ පාවිච්චි කළා යක්බරේ අලුත් විදිහට පාවිච්චි කළා මේ මේ ඒ හඬ තියාගෙන ගීතයක් නිර්මාණය කළා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මේ යක්බරේ මේ ඍජුව භාවිතා කරේ නැහැ. නමුත් ඒ කාලේ එනකොට අපේ තාක්ෂණයේ තිබිච්ච ඒ අපිට ගන්න පුළුවන් ඒ හඬවලට භාවිතා කළා මේ ගීතය නිර්මාණය කරා. ඉතින් මම හිතනවා අද එනකොට මේ ගීතේ ජනප්‍රිය ගීතයක් බවට පත් වෙනවා. තව විශේෂත්වයක් තියෙනවා මේ. දැන් මගේ බිරිඳක් ගායන ශිල්පිනිය මේ ගීතය ඉස්සෙල්ලම මම ලිව්වේ ඇගේ සරලගී වැඩසටහනකට. ඇගේ සරලගී වැඩසටහනේ ඒ ඒ ගීතේ යුග ගායකයා තමයි සමන්ත පෙරේරා. සංගීත නිර්මාණයත් ඔහුගේ. ඊට පස්සේ මේ එක්තරා අවස්ථාවක මේ අබේ අයියා මේ අබේදන බාලසූරිය බොහොම ගෞරවයෙන් සිහිපත් කරන මේ වගේ පුණ්‍ය භූමියක ඉතිහාසය නිර්මාණය කරපු මිනිස්සු. ඉතින් අබේදන බාලසූරිය මහත්මයා එහෙම ගීතයක් අපි දෙනක ඉල්ලපු වෙලාවේ එහෙම ගීත කීපයක් අපි කරමින් ඉන්න වෙලාවේ එකක් බොහොම හදිසි කරා. ඒ වෙලාවේ මගේ බිරිඳම තමයි යෝජනා කරේ මේ අපි අර සරලගියකට කරපු වැඩ ඊට වඩා හොඳට පොහොසත් කළා කරන්න පුළුවන් නේ අපි සමන්තත් එක්ක කතා කරලා අපි ඒගොල්ලන්ට දෙමු නේද කියලා. ඊට පස්සේ ඒ ඒ තිබිච්ච තනුව ටා ටිකක් වෙනස් කරලා සංවර්ධනය කරලා තමයි අද සමන්තගේ හඬ වෙනුවට ඇහෙන්නේ අභිවර්ධන බාලසූරියගේ හඬ මගේ බිරිඳගේ හඬ වෙනුවට ඇහෙන්නේ රංගලා සරෝජනීගේ හඬ මේ වෙලාවේ ඇහෙන්නේ දෙන්නගේම හඬ නේද? ඒ වගේ රංගන දෙක සහ බිරිඳගේ නම නම කිව්වේ නේ अवस्था गीत रचकीत गाया බොහෝ පරිස්සමෙන් වචන නිවැරදිව කියනවා මම කොච්චර බයකින් ඉන්න දෙදෙනාම ළඟ තියාගෙන ගායනා කරන එනනම් රවිනේ දෙන්නම අපි අපි පුංචි බාධා කිරීමක් කරනවා අපි දැන් සුදනම් වෙන්නේ වෙලාව කීයද කියලා බලන්නට මානව ධර්මතා අප නිර්වචනය කරයි Thank you.
संवर्धन लोतरे සරබස්නායක ශූරින් කවුද කියලාවත් දන්නේ නැතුව වෙඩින් එකේ ඉස්සරහා දැන් තාත්තා ගායනා කරනකොට පළවෙනි ගායන්නේ කිෂෝර් කුමාර්ගේ ගීතයක්. ඒක දැකලා තමයි අඬ ගහගන්නේ. එතකොට අභිමාන් ෆිල්ම් එක අභිමාන් ඇවිල්ලා හත් වතාවක් බලන්න යනවලු සින්දු කටපාඩම් කරන්න ඕනේ නේද? අම්මා එව් කිරි කඳුලින් මේ ලොව මෙතරම් හැදුණේ जीवित කිරිවැහෙර සෑ රජුන් වන්දනාවට සද්ධර්ම වර්ෂා කතරගම කිරිවැහෙර චෛත්‍ය රාජානන් අභියස සිට අටසිල් සමාදන් වීම සජීව විකාශය උදෑසන 6 සිට දවස පුරා ජාතික රූප වාහිනියෙන් සද්ධර්ම වර්ෂා සතියේ සෑම දිනකම ඔබේ ලක්ක try කරන්න. දැන් සුපර් බෝල් සතියේ දින 7ම රුපියල් කෝටි 5කින් ආරම්භන සුපිරි ජයමල්. හැමදාම කෝටි ගණනින් දිනුම් බෙදෙන සුපර් බෝල් සංවර්ධන ලොතරැයි මණ්ඩලය. BOC පිට පිට රටතෑගේ සීසන් 3. ඊතර මුදල් ලංකා බැංකුවටම එවන්න. තාත්තගේ ආදරයට එක දිනයක් ඇතිද? අපි තාත්ත ගැන කතා කරමු හැමදාම.
ඔයාගේ ජීවිතේ තාත්තා එක්ක ගත්ත ආදරණීයම ඡායාරූපය ජුනි 30ට පෙර අපිට WhatsApp කරන්න. උතම ඡායාරූපේ තෝරගෙන ඔයාටයි තාත්තටයි අපි මොකසෙවලට ආරාධනා කරනවා. ඔයාගේ තාත්තගේ ආදරය අපිත් එක්ක බෙදා ගන්න. ජවරම් කරුවන්ට අකුණු වී සතුටින් රට යන්න. විදේශ සේවා නියුක්ති කරන් ශිලිය පදිංචි වෙන්න. නිලාර් මහත්මයාත් සමගින් අපි මුල් අවස්ථාවේදී කතා බහ කරද්දී සඳහන් කරා ඉතාමත් දැවැන්ත විශේෂ කාර්යයක් මේ කාලය වෙන විට සැලසුම් කෙරෙනවා කියලා. Music and Lyrics. මොකද්ද මේ දැවැන්ත සංගීත ප්‍රසංගය? මම හිතන්නේ ගොඩක් විශේෂ වෙනස් අන්දමේ අත්දැකීමක්. ඔව්. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේක මේ ශ්‍රී ලාංකේය සංගීත ඉතිහාසයේ බොහොම ඓතිහාසික සංසිද්ධියක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. Music and Lyrics කියලා ප්‍රසංගයක් පැවැත්වෙනවා ලබන ජූලි මාසේ 8 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී. හැබැයි මේක එසේ මෙසේ ප්‍රසංගයක් නෙවෙයි ගානේ. දැන් අපි මේ ප්‍රසංගය සඳහා සම්බන්ධ වෙන්නේ නැත්නම් ප්‍රසංගය සංවිධානය කරන්නේ ලංකාවේ සියලුම ගේයපද රචක නියෝජනය කරන ගේයපද රචක සංගමය සහ ලංකාවේ සියලුම සංගීත අධ්‍යක්ෂවරුන් පාහේ නියෝජනය කරන සංගීත නිර්මාණකරුවන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ සංගමය ශ්‍රී ලාංකේය සංගීත නිර්මාණකරුවන්ගේ අපි ස්ලැම් කාඩා සහ ස්ලාලා කියලා තමයි මේ සංවිධාන දෙක හඳුන්වන්නේ. ඒතර මේ 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 සංවිධාන දෙක ඒකාබද්ධ වෙලා මේ නිර්මාණ ශිල්පීන්ගේ සුබ සාධනය සඳහා වූ අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඒ ප්‍රසංගේ නම් කළා තියෙන්නේ Music and Lyrics කියලා. මොකද අතරම දැන් ගීතයක් මුලින්ම නිර්මාණය වෙන්නේ මේ ලිරික්ස් සහ මියුසික් එකතු වෙලානේ. එතනට තමයි ගායන ශිල්පියෙකු විහ ශිල්පිනියකගේ දායකත්වය එකතු වෙලා තුන් ඈඳුතු කාර්යභාරයක් විදිහට නිර්මාණය පිළිගන්නේ. ඉතින් මේ දෙගොල්ලන්ගේ මේ වෑයමට ඔවුන්ගේ ශිල්පීය සුබසාධනය සඳහා බොහොම මේ යහපත් අරමුණෙන් කැපවිච්ච ගායන ශිල්පීන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. දැවැන්ත ගායන ශිල්පීන් පිරිස. අතරම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දැවැන්තයි තමයි. මේ එකම වේදිකාවක බොහෝ දැවැන්ත ප්‍රවීණයන් පිරිසක් එකතු වෙනවා. අපි සමත මේක ඉන්නවා මේ ආචාර්ය විචත්නායකයන් කලාචුරි ලතා වල්පොළ මෙතන ඒ වගේම කරුවත් දියුල්ගනේ වෝල්ට ෆනෑන්ඩ් රූකාන්ත චන්ද්‍රලේක එඩ්වඩ් චරිත මරියසල් කීර්ති ප්‍රස්කුව නිරෝෂා විරාජනි සමිතා මුදුන්කොටුව අමල් පෙරේරා දීපිකා ප්‍රියදර්ශනී පීරිස් කසුන් කල්ලාර සහ උරේෂ රවිහාරි කියන ලංකාවේ ප්‍රවීණතම ගායක ගායිකාවන් 16 දෙනෙක් මේක අපි පොඩ්ඩක් පෙන්නමු මේ සමීප රූපයක් කරගෙන මෙන්න මේ මේක විශේෂත්වය දැන් මේ සාමාන්‍යයෙන් අපිට ටිකට් පතක් අරගෙන මේ සියලු දෙනා එක වේදිකාවක ගායනා කරන ප්‍රසංගයක් නරඹන්න ලැබෙන්නේ නැහැ විශේෂයෙන් අපිට මේ අපි ඉන්ඩෝ ෂෝස් කියලා කියන්නේ එහෙම ප්‍රසංගයක් විදිහට දකින්න ලැබෙන්නේ නැහැ ඊළඟ විශේෂත්වය තමයි එහි සංගීත නිර්මාණකරුවෝ 4 දෙනෙක් ඉන්නවා ආචාර්ය රෝහණ වීරසිංහ සරදල්විස් එනස් සොයිසා සහ මහින්ද බණ්ඩාර එවගේම මේ එවගේම මේ නිවේදන කටයුතු කරනවා එවගේම නිවේදකවරු 4 දෙනෙක් කැලුම් ශ්‍රීමාල් අනිලාරින් කාසිම් පන්දුරු නානායකර වසම් මනුරංග විජේසේකර මම හිතන මේක වෙනස්ම තාලයක මම හිතන මේ ප්‍රසංගයක් වෙයි කියලා විශේෂයෙන් කියන්න ඕන කාරණාව තමයි නිලාර මේ සියලු ගායක ගායිකාවන් සංගීත අධ්‍යක්ෂරුන් සහ ගීත පද රචකයන් වෙනුවෙන් නොමිලේ තමයි මේකට සහභාගී වෙන්නේ. ඉතින් ඇත්තටම මම හිතන ඒක අපි විශේෂයෙන්ම අපි සදාහන් කළ යුතුයි උන්ට අපි ගෞරව කළ යුතුයි මේ කාර්යව වෙනුවෙන්. ඒ වගේම මේ අපේ දෙපාර්ශ්වයේම ගේයපද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂකරුන්ගේ මේ සංගම් දෙකේ ප්‍රධානින් මම හිතනවා මේ දිනවල බොහොම යහුසුලුව මේ ප්‍රසංගය වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මම මේ වන විට මම හිතන්නේ අපේ තියෙන ටිකට් වලින් 75%කට වැඩිය
85ක් විතර දැනට අවසන් වෙලා තියෙන්නේ. ඉතින් තව මම හිතන්නේ බොහොම ටිකට් පොඩ්ඩක් ටිකයි තියෙන්නේ. ඔබට අවශ්‍ය නම් ඉතා ඉක්මනින් මේක ලබා ගන්න නැත්නම් ඇත්තට අපි මේක මේ ප්‍රචාරය කරන්න කලින් ඒ කියන්නේ ආරංචි වෙලා තමයි මේ ටිකට්ස් එක මේ වෙනකොට ඉවර වුණේ. තව වැඩක් තියෙනවා. දැන් අපි විවිධ ශේෂ්ත්‍රවල සම්බන්ධ සංගම් තියෙනවානේ. ගායක ගායක වෙන්න පුළුවන්, නළු නිළිය වෙන්න පුළුවන්, කාර්මික ශිල්පීන් වෙන්න පුළුවන්. විවිධ දැන් ඔවුන් තම තමන්ගේ කටයුත්ත විතරනේ වක බලා ගන්න. දැන් මෙතන මේ අරමුණු දෙකක්, ඒ කියන්නේ දෙකක්. දෙපාර්ශවයක් ඒකාබද්ධ අරමුණකින් කටයුතු කරනවා කියන්නේ මේක හරි හොඳ පරමාදර්ශී වැඩක්. ඒ කියන්නේ ඔව් තව එකක් තියෙනවා මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපි මේ සංගම් දෙකේ මැදිහත් කරව හැටියට ඉන්නේ අපේ කීර්ති පැස්කෝල් සංගීතවේදියා. ඉතින් මම හිතනවා විශේෂයෙන්ම ඔහුට අපි ගරු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔහුගේ උමනාවට තමයි මේක පටන් ගත්තේ. මේ සංගම් පටන් ගත්තත් ඔහු මේ ප්‍රසංගයේ සංකල්පයත් ඔහුගේ. ඒ වගේම ඔහුගේ දෙයක් වගේ ඔහු මේක කරට අරගෙන මේ සියලු බර නව කතා කරන්න තු වෙනවා. හා ඔව් ඔහුත් මේක කොටස් කරලා. ඊත් අපි දැසිමතිවිලා කතා වුණා අපි ඔක්කොම සංගීත අධ්‍යක්ෂවරුයි පදරචන ශිල්පීන් එකතු වෙලා ඇත්තනම් අපි බැලුවේ මේ රටේ මම යෝජනා කරා මේක පුළුවන් නම් තවත් ප්‍රදේශවලට අරන් යන්න පුළුවන් උත්සාහ ගත්තොත් හොඳයි කියලා. මොකද අපේ රටේ අරන් යන්න පුළුවන් නම් හොඳයි. මොකද මේ ගීතනු මේ දී පදරචන මම හිතන අද පරම්පරාවට ඇසෙනවා මාධ්‍යවලුත් අඩුයි. ඉතින් මේක මේ කාර්යතවය තමයි මම හිතන්නේ අපේ රටේ අනාගත පරම්පරාවට තියෙන මේ ගීත ඒ අතීත පරම්පරාවන්ගේ නිර්මාණ. ඉතින් ඒකයි අපි උත්සාහයක් ගත්තේ. මේ අතරම හරි සතුටක් මොකද සංගීත අධ්‍යක්ෂවරු ගන්නා එක්ක වෙලා මේ එක අදහස යටතේ වගේ ගීත රචන පිරිස එකම අදහසක් යටතේ මේක දිනුනු කළ යුතුයි මේ රටේ මේ සංගීත සංස්කෘතියට. ඉතින් ඒ සඳහා අපි කැපලා මේ ප්‍රසංගය පවත්වනවා. මොකද මේක විශේෂ මොකද මේ අර බැටල් එක වගේ තමයි අපි ඉස්සෙල්ලා කතා කරපු. අපි මේ අරමුදලක් හදලා මේක අපිට නෙමෙයි මම හිතන්නේ මේක ඊළඟ පරම්පරාවට තමයි මේ අරමුදලෙන් මම හිතන්නේ ඒගොල්ලෝ තමයි මේ පැල කරන ගහෙන් පල නෙලා ගන්නෙ. ඉතින් අපේ යුතුකමක් හැටියට අපි මේක විශ්ව සිද්ධ කළා යන එක තමයි. මොකද අපි පෙර පරම්පරාවල අපි දැක්ක සමහරුන්ට ඉන්න හිටින්න තමයි තැනක් නැහැ. ආ උන් ජීවත් වෙන විදිහක් නෑ. අරුතරමේ උන් මිය ගියාම උන්ගේ දේහවත් යන්න සමහරුන්ට ඒ ඉඩක් තිබෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඒවා නොමින් ඉදිරියට නොවෙන්න තමයි අපි මේ මූලික වශයෙන්ම මේ කටයුත්ත කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ නිර්මාණකරුවෝ ඇත්තම කැප කරේ ඇත්තම සිය නිර්මාණ වෙනුවෙන්. ඒකලං ආර්ථික ලාභ සඳහා මේ තමන්ගේ ජීවිත ගැන හිතුවේ නැහැ. හිතුවේ නැහැ. නැත්නම් අපිට ඒ වගේ ඉතර මේ සිනමාවද නාට්‍ය කලාවද මේ හැම එකම ගන්නකොට තමන්ගේ ජීවිතේ කැප කළ කරපු දේවල් තමයි අපිට ඉතුරු කරේ. ඉතින් අපි එකතු වෙලා ඒක නැවතත් මේ પરම්පරාවට ගෞරව කැටියට ප්‍රණාමයක් හැටියට මේ ප්‍රසංගයේ පවත්වලා අනාගත පරම්පරාවත් සමග කොහොමද මේ අපි ඉදිරියට වැඩ කරන්නේ කියන සරසවකම අපි පැන්නේ. හොඳයි. බොහොම සද්භාවයෙන් ආරම්භ කළා තියෙන මේ දවැන්ත කාර්යය හිතනවාට වඩා සාර්ථක වෙලා එකකින් නොනැවතිලා තව තවත් දිගින් දිගටම ලෝකේ පුරා මේ ප්‍රසංගයේ ගිනියන්ට ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං කලිනුත් කිව්වනේ නවරත්න ගමගේ මහත්මයාගේ හඬ අපි අවදි කරනවා කියලා. දැන් මේකට හොඳම වෙලාව අපි සූදානම් වෙන්නේ ඔබේ හඬින් මියුරු ගීතයක් රස විඳින්නට. මේ මෙහෙමයි මේ ගීතයක්ගේ ගායනා කරන්න ඕනේ කියලා තිලෙන කිව්වහම එයාම තමයි යෝජනා කරේ අමරදේවගේ මේ සින්දුව ගායනා කරමු කියලා. එයා ඒකසි ගීත මම ඔටි ඉස්සලා ගායනා කළ තියෙනවා. ඒක අද ගායනා කරන්න කියලා සංගීත අධ්‍යක්ෂවරයා ඉල්ලුවේ. තිලෙනට වැඩේ බාර දෙන්න තියෙනවා. එයා ගොඩක් වෙලාට ඔය වගේ වැඩ තමයි කරන්නේ. හන්තානේ කඳුළු දුන සිසාර පවනක් වී එන්නම් ඔබේ සුදුරැලි උටිය සමීපේ සුසුමත් වී ඉන්නම් කුසුමත් වී ඉන්නම් සවිතා මල්කට සෙවනේ සිරි පොද වෙස්සේ නැගුණු සතුටු රඟ
yuru sayuru nindi atitaye yuru sayuru nindi atitaye kanthane kandu budun sisa pavanak vi ennam ඔබෙ සුගඳ රැඳි කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් කුසුමක් වී ඉන්නම් කඳු වැටි අතරේ මහවැලි ගම් ඉවුරේ පත්තු සිඳ ඉහඟ විලාසින් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ දුබුදුන සිසා පවනක් වී එන්නම් ඔබේ සුඳරද කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම් සුසුමක් වී ඉන්නම් වෙනවා ඔබතුමන්ට ඒ මියුරු ගානේට. ඉතින් අද දවසේදී අපි ගොඩක් ගීත රසවින්දා. ඉතින් මේ ගීත බොහොම රහට රසවිඳින්නට අපිට සංගීත දායකත්වය ලබා දුන්නේ සංගීත අධ්‍යක්ෂණයෙන් කීබෝඩ් වාදනයෙන් තිල්න තුෂාර, ඒ වගේම තමයි ඔක්ටපැඩ් වාදනයෙන් ශමින්ද මෙන්ඩිස්, ඒ වගේම තමයි බටනලා වාදනයෙන් චමින් සාරංග, ඒ වගේම තමයි ලීඩ් ගිටා වාදනයෙන් හර්ෂ නිශ්ශංක. ඉතින් මේ හතර දෙනාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද අද දවසේදී අපි රසවිඳපු ගීත ඒතරම් ලෙහෙසි පහස ගීත නෙමෙයි. ඒ ගීතවලට ලස්සන සංගීත දායකත්වයක් අපිට ලබා දුන්නට. ඉතින් මීළඟට මං සූදානම් වෙන්නේ චම්පා මහත්මියත් සමගින් කතා බහ කරන්න. මොකද අපි මීළඟට තෝරගෙන තියෙන්නේ හින්දි ගීතයක්නේ. ඔබ තුමිය ගොඩාක් ප්‍රසිද්ධ හින්දි ගීතවලට, අර නිකන් ඉන්දියාව ඉපදිලා වගේ ගීත කෝකිලාවක් වගේ හින්දි ගීත ගායනා කරන එක කුඩා කල සිට ආපු හැකියාවක්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අර අම්මා ගැන කියන ගීතය වුණත් මේ එහි හින්දි ගීතය ඔබ ගොඩක් කුඩා අවදී ඉන්දියාවේ ඉපදිච්ච කෙනෙක් වගේ ගායනා කරනවා. කොහොමද මේ හැකියාව ඔබට පිහිටලා? මුචි කාලේ මම කැමති හින්දි ගීත වලට මොකද අර තාත්තා මේ සම්පගේ තාත්තා මේ ජයසේකර මහත්තයා තමයි මගෙන් සමුද්‍ර විශ්වවිද්‍යාලයේ බොහෝ පරම්පරාවන්ට දැනුම දුන්නේ. ඔව් ඇත්තටම අපිත් ඉතින් තාත්තා උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතනය කරන්නේ. ඉතින් හින්දි භාෂාවනි ගොඩක් කියලාට අපි කැල්සෙම තියෙන ඉතින් මට ඇහිලා තියෙන්නේ. සහ මං හරි ආසයි මට මෙහින් හම්බෙච්ච පළවෙනි වැඩසටහන දැරික ගීගී කියන වැඩසටහනටත් මං හින්දි ගීත තුනක් සහ සිංහල ගීත තුනක් ගායනා කරා. ඉතින් වැඩිමනක් මගේ හඬ හින්දි වලට උචිතයි කියලා කියනවා සහ මගේ ප්‍රියත්වයේ තිබෙන හින්දි ගීතයටනේ. සහ ටිකක් නෙමෙයි හොඳටම කම්මැලි අලුත් ගීත නිර්මාණය කරන්න ගීත ලියා ගන්න ඕනේ, මියුසික් කරව ගන්න ඕනේ, ඒක ප්‍රැක්ටිස් කළ එකට ඒ කම්මැලිකමත් එක ලේසිම ඉතින් අර අල්ලපු රටි ජනප්‍රණි සින්දක කියලා වෙලා මම ඉතින් මගේ පැඩේ අර ජාම බේරගෙන ඉන්නා වගේ කාර්යය තමයි සිද්ධ වුණේ මගේ. ඒ කාර්යය හරියටම උනා ඇතර ගොඩක් කට්ටිය යන යන තැන්වල තර හින්දි ගීත ඉල්ලීමක් කර දැන් අත මේ වැඩසටහන ගැන කියද්දි නම් නිලාරයි එකේ හින්දි ගීතයකුත් කල්හාරි අනිවාර්යයෙන් කියවෙ ඉතින් මං බෑ කියන්නේ කවදාකවත් මං හරි ආසයි එක කරා. අපි දැන් සුදනම් වෙන්නේ ඔබේ හින්දි ගීතයක් රසවිඳින්නට, ඔබේ හඬ අවදි කරන්නට. ඉතා අසීරු ගීතයක්, නමුත් ඔබ ඉතාමත් නීරු විදිහට ගායනා කරනවා. Mm-hmm.
ගානයට ඉතින් මම හිතන්නේ අද දවසේ පුරා හෝරාවක් ගත වුණා අපිට දැනුන්නේ අපි ඇවිල්ලා ඉන්නේ වැඩසටහනේ අවසාන භාගයට ඉතින් මම කෙටියෙන් ඔබ පස් දිනාගෙම අනාගතේ කොහොම සැලසුම් වෙලා තියෙන්නේ කියලා දැනගන්න කැමතියි අපි ඔබතුමාට කතා කරමු සිමාන අනාගතේ ගැන හදි කියලා දෙනවා හිනා වෙනවා මේ උත්තර දෙපස ඒ වගේම මිදුණු විශ්වය අපේ අලුතෙන්ම රිලීස් වෙලා තියෙන ජාන්සන් මහත්මයාගේ දවසල දැන් තිරගත වෙනවා මේ අතනම ගොඩක් වැඩ කටයුතු කරන් යනවා සාමාන්‍ය පරිදි ගොඩක් නෙමෙයි සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරන් යනවා අපි කවුරුත් ඉඳින් නිතරම හම්බ වෙලා වැඩ කටයුතු කරනවා අපි ගොඩක් උත්සාහ ගත්තේ අතනම මේ මේ ප්‍රසංගය මුනුර සාර්ථක කරගන්නයි මේ එක ඉතමත් පරිම මේ මේ පසුගිය කාලේ පුරාම අපි ඔක්කොම එකතු වුණාම අපිට තේරෙන කොච්චර ශක්තියක් තියෙනවද කියන එක. කොච්චර ලොකු වැඩ ප්‍රමාණයක් කරන්න පුළුවන්ද? මුළු මාධ්‍ය සංස්කෘතියම තියෙන ඇත්තට මේ නිර්මාණ හරහා. ඉතින් අවශ්‍ය වෙන්නේ මේ මේවා මතු પરම්පරාවට යම්කිසි ආකාරයක රැකබලා දීමේ පරමාර්ථය තමයි මේ සියලු දෙනාගේම මේ ඒ කායන ප්‍රාර්ථනය වුනේ. මම දන්නේ නැහැ. ඒකට වඩා වුණපූර්ණයක් විතරද අපේ පෞද්ගලික මේ අනාගත අදහස් මේ අරමුණ ගැන නෙමෙයි සාමූහික අරමුණ පැත්තෙන් කතා කරොත් අපි මේ මේ විෂයට අදාළව අත්තම දැන් මේ මේ අපි කතා කරපු ඔය ප්‍රසංගය මම කිව්ව සංවිධානය කරන අපේ සංගම් දෙකකින් කියලා මම නියෝජනය කරන්නේ ශ්‍රී ලාංකේය ගීයපද රචක සංගමය දැන් එහි සම සභාපතිවරයා විදිහට මම සේපක් කරන්න ඕන පොඩ්ඩක් ඒකට වචනයක් කියන්න ඕන එහි මම සහ ආචාර්ය රත්නශ්‍රී විජයසිංහන් තමයි සම සභාපතිවරුන් හැටියට කටයුතු කරන්නේ ඒ වගේම බඳුන නායකවරුසම මේ භාණ්ඩාගාරික ජෝර්ජ් රොබ්සන් ද සිල්වා මහත්මයාගේ ලේකම් ඇතුළු ලංකා පිළිගත් සහ නවපරපුරේ සහ ජ්‍යෙෂ්ඨ මේ ගීත රචකයන් රසක් එක්ක එක රාශිය වෙලා තමයි අපි ශ්‍රී ලාංකේය ගීයපද රචක සංගමයේ හැටියට ශාස්ත්‍රීය අභිවෘද්ධිය තක කටයුතු කරන්නේ අනිත් පැත්තෙන් මට extra විදියක අරුමයක් වෙනවා දැන් මාත් එක්කම සමකාලීනව නිර්මාණ කටයුතු පටන් ගත්ත සමන්ත පෙරේරා අනිත් පැත්තෙන් සංගීත අධ්‍යක්ෂක සංගමේ ලේකම් ඒකෙනත් ඒ සංගමේ කෙනෙක් කොට වචන මම ලේකම් හැටියට කටයුතු කරනවා සභාපති හැටියට ප්‍රවීණ සංගීතවේදී සරද්දි අලිස් මහත්මයා කටයුතු කරනවා ඒ වගේම ඉන්න අපේ විශාල පිරිසක් මහින්ද බණ්ඩාර එතකොට සිසිල්සෝයිසා සුසිල් දමරසිංහ මහත්මයා සභාපති හැටියට භාණ්ඩාගාරික හැටියට කටයුතු කරන නවරත්න ගමගේ මහත්මයා ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු කරනවා ඒ වගේම රසක් අපි විශාල නම් වශයෙන් කියන්න තමයි බෑ ඒ දෙපාර්ශ්වයට ප්‍රමාණයක් ඉන්නවා ඉතින් මම හිතන්නේ ඒ ශක්තිය තමයි සාමූහික ශක්තිය තමයි හැමදේකම ජයග්‍රහණය හොඳයි ඒ ඒ විදිහට තමයි මේ සියලුම කාර්යයන් ඉෂ්ට වෙන්නේ ඉතින් මම නැවතත් ප්‍රාර්ථනා කරනවා මේ සියලුම කාර්යයන් බොහොම සදහසිතින් සත්භාවයෙන් කටයුතු කරන්න අනාගතයේ සාමූහික ශක්තිය කේන්ද්‍රගත වෙන්නේ ජූලි 8 වෙනිදා නෙළුම් පොකුණ රංගහලේ හොඳයි මේ ආරම්භය බොහොම සාර්ථක ආරම්භයක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔබ පස් දිනාගෙම අනාගත සැලසුම් හිතනවටත් වඩා හොඳින් ඉෂ්ට කරගන්න ශක්තිය ධෛර්ය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේදී ලෙෂර් ටයිම් වැඩසටහනෙන් අපි සමුවරගෙන යන්නට තමයි මේ සූදානම් වෙන්නේ සමුවරගෙන යන්නේ සෙවන්දි අකගෙත් සමන්ත මහත්මයාගෙත් හඬ අවදි කරමින් අපූර්ව ඩුවට් එකකින් තමයි අපි වැඩසටහන නිමා කරන්නේ ඉතින් ලබන සතියේ අපි ලස්සන ලෙෂර් ටයිම් වැඩසටහනකින් නැවතත් ඔබ හමු වෙනවා ඉතින් ඔබට ප්‍රාර්ථනා කරනවා සුවදායි සතියක් ඔව් මේක විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගීතයත් රචනා කරලා තින්න අපේ නිලාරම් කාසිම් මහත්මයා අපේ මිතුරා ඒ වගේම සංගීතත් කරේ එච් එම් ජයවර්ධනයන් මේ ගායනා කරේ මුල් ගායනේ අමරතර පීරිස් මහත්මයා සමග මාලි බුලත්සිංහ මහත්මයා कुटियक सिर वेला
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා අභිලාෂයෙන් පසුවන ඔබ වෙනුවෙන්ම